හෙලෝ පිළිගන්නවා වයින් ටීවී වෙත අද මේ ඔයගලන්ට ගෙන්නලා තියෙන්නේ Zoom ඒකේ අපි Zoom meetings කොහොමද conduct කරන්නේ Zoom meeting එක කොහොමද schedule කරන්නේ Zoom meeting එකකට කරන්න ඕන දේවල් කාන් ඉතින් Zoom මේ දවස් ටිකේ online classes online meetings වගේ දේවල් වලට පාවිච්චි කරනවා ඉතින් ඔය meeting එකක් පාත්තන් යනවා නම් ඔය meeting එකට සහභාගී වෙනවා නම් ඔය දැනගන්න ඕනේ ගොඩක් විස්තර අද අපි මේ වීඩියෝ එකේ කතා කරනවා. ඕක නම් ඩෙස්ක්ටොප්. ඒක වි ඩෙස්ක්ටොප් එකේ හරි ලැප්ටොප් එක හරි Windows use කරනවා නම් ඔයගලන්ට බ්‍රවුස් එකේ Zoom meeting එක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේට වඩා ලේසි දෙයක් තියෙනවා. ඔයගලන්ට කරන්න තියෙන්නේ Zoom client download කියලා ගහපුවම ඔයගලන්ට මෙන්න මේ link එක එනවා. ඉතින් ඒ link එකට ගිහිල්ලා ඔයගලන්ට download කරලා install කරන්න උදව් දෙනවා. ඊට පස්සේ ඔක install කරලා පස්සේ ඔක start menu එක දිගීලා Zoom කියලා නිකන් search කරන්න. ඊට පස්සේ ඒක open කරලා පස්සේ ඔයගලන්ට එන්නේ මෙන්න මේ වගේ interface එකක්. ඒ interface එකට ගියාම ඔයගලන් මෙතන තියෙන icons වගේ හතරක්. ඒක new meeting, join, schedule or share screen කියන ඒවට ගේනවා. ඉතින් ඔබ මීටින් එකක් නිකන් දැන් පටන් ගන්නවා මේ මීටින් ගියාම ඔයගලන්ට කෙලින්ම මීටින් එක ලීසින් හදන්න පුළුවන්. ඒ මීටින් එක ඔයගන්ට ෂෙයා කරන්න ඕන මේ පාටිසිපන්ට්ස් කියන එකට ගියනම් මෙතන තියෙන පොඩි ඊතලේ ක්ලික් කරලා පස්සේ උඩින් ඔයගන්ට එන ඉන්වයිට් කියන ඔප්ෂන් එක. ඊට පස්සේ ඉන්වයිට් කියන ඔප්ෂන් එක ඔයා කොපි ඉන්විටේෂන් ලින්ක් එක කරලා ඔයගේ Gmail එකකට හෝ WhatsApp PC එකේ තියෙනවා නම් PC එකෙන් ගිහලා ඔයගන්ට WhatsApp එකේ දාන්න පුළුවන්. කොපි කරලා පේස් කරන්න පුළුවන්. ඉතින් කොහොමද වීඩියෝ එක කියුවේ Zoom meeting එකක වීඩියෝ එක කියුවේ ඔයගන් වීඩියෝ ගන්න නැත්තම් ඔයගන්ගේ කියුවේ PC එකේ screen එක කියුවේ අපේ ස්ක්‍රීන් එක කොහොමද ෂෙයා කරන්නේ කියලා ගොඩක් කට්ටිය අහලා තියෙනවා. ඉතින් දේසිම දෙයක්. හැබැයි මේක ඔයා කරන්න හොස් වෙන්න ඕන නැත්නම් හොස් ගේම් අවශ්‍යද ඉකේ ඉල්ලලා තියෙන්න ඕනේ. ඉතින් ඔයගන්න කරන් තියෙන හොස් නම් ෂෙයා ස්ක්‍රීන් කියන එක නිකන් ඔබන්න විතර. ඊට පස්සේ ඔයගන්න අවශ්‍ය ස්ක්‍රීන් එක තෝරලා ෂෙයා කරන්න නැත්නම් වයිට් බෝඩ් එක වගේ මොන හරි එකක් දාලා ඔයගන්න විතර වයිට් බෝඩ් එක වගේ කරන්නත් ඔයගලන්ට පුළුවන්. ඊට පස්සේ ඒක නවත්තන්න ඕගන් තියෙන්නේ ස්ටොප් ෂෙයා කියන එක විතරයි. මේකේ සිකියුරිටි එක දිගීල ඔයගන්න චැට් කරන එක ළමයි අනිත් කට්ටිය චැට් කරන එක නවත්තන්න පුළුවන්, මීටින් එක ලොක් කරන්න පුළුවන්, වේටින් රූම් එකක් දාන්න පුළුවන්, ඒ වගේ දේවලුත් පුළුවන්. ඊට පස්සේ ඔයගලන්ට ඒක වර්චුවල් බෑග්ග්‍රවුන්ඩ් එකක් දාන්න ඕන. මෙන්න මේ ස්ටොප් වීඩියෝ එක නැත්තම් ස්ටාර්ට් වීඩියෝ කියලා තියෙනවා. වීඩියෝ එක පටන් ගන්නේ නැත්තම් choose virtual background කියන එකට ගිහිල්ලා ඕගලන් මේකෙන් වීඩියෝ එකක් import කරලා ඔයගන්ට දාන්න පුළුවන්. ඉතින් මම වීඩියෝ එකක් හවු picture එකක් import කරලා දාලා මෙන්න මේ වගේ අපිට virtual background එකක් හදාගන්න පුළුවන්. ඔයගන්ට green screen එකක් තියනවා නම් ඒකේ ඔයගලන් camera එකක් connect කරලා webcam එකක් වගේ එකක් තියනවා නම් ඔයගන් virtual background එකක් දාලා පිටිපස්සේ green screen එකකුත් දාලා ඔගන I have a green screen කියලා පිටිප මේක ක්ලික් කරලා පස්සේ ඔයගලන් මේ බෑග්ග්‍රවුන්ඩ් එක ඇතුලේ ඔයා පේන විදියට හදන්න පුළුවන්. ඒක ඊළඟ වීඩියෝ එකකදී අපි හරියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒට අමතරව මේකේ වීඩියෝ ෆිල්ටර්ස් දාන්න පුළුවන්. මෙන්න මේ වගේ ෆිල්ටර්ස් ඔගන පේන පිටිපස්සේ මෙන්න මේ වගේ ෆිල්ටර්ස් වගේ දේවල් දාන්න පුළුවන්. මීටින් එකක් ඇතුලේ කරන්න පුළුවන් දේවල් ඕවා තමයි. ඉතින් ඒ වගේම මීටින් එක රෙකෝඩ් කරන්නත් ලේසි. නිකම් මෙන්න මේ වගේ රෙකෝඩ් බටන් එක බුවම ඔයගලන්ට රෙකෝඩ් එක කරගන්න පුළුවන්. මේ මීටින් එක එන් කරනවා මම දැන්. මේ මීටින් එකේ අපිට මීටින් එක ෂෙඩියුල් කරන එක කලින් මීටින් එක පටන් ගන්නවා. මේ මීටින් එක කොහොමද කරන්න කියලා දාන්න ඕන ෂෙඩියුල් කියන එකට ගිහිල්ලා මෙන්න මේ වගේ ඔයගලන්ගේ ටොපික් එක මේව කරලා ටොපික් 1 නැත්නම් මොකක් හරි ඔයගලන්ට අවශ්‍ය එකක් දාලා මෙන්න මේ ටොපික් එක දාලා ඔයගලන්ට හදන්න පුළුවන්. මෙතනින් ටයිම් දවස ටයිම් එක කොච්චර වෙලාවක් ඔයගන් තියන්න හදනවද මේ මීටින් එක
අන්න ඒ වගේ දේවල් දාලා තියන් බලමු ටයිම් සෝන් එක ටයිම් සෝන් එක අපේ ලංකාවේ ටයිම් සෝන් එකට හදන්න මොකද එතකොට තමයි හරි ටයිම් එක උගන්න බලා ගන්න පුළුවන් ඇඩ්වාන්ස් ඔප්ෂන් එකට ගිහලා උගන්න මෙත ඔප්ෂන් වලින් දාන්න බලා enable join before host එක ඔයා ඒවා තමයි host එක මේක meeting එක පට ඒ meeting එක අයිතිකාරය ඒ meeting එකේ අයිතිකාරය එන්න කලින් අනෙක් කට්ටියට join වෙන්න පුළුවන්ද ඒ වගේ දේවල් මේකෙන් කරන්න පුළුවන්. ඉතින් ඔයගන්න security එක යටතේ waiting room එකක් දාගන්න පුළුවන්. මේක save කරන්න. Save කළා එතකොට ඔයගලන්ට මෙන්න මේ වගේ schedule කරපු meeting එකක් එනවා. Meetings කියන එකට ගිහිල්ලා ඔයගලන්ට copy invitation එකට ගිහලා කලින් කිව්වා වගේ WhatsApp එකට හෝ Gmail එකට ඔයගන්න copy paste කරලා share කරන්න පුළුවන්. ඉතින් ඔච්චර තමයි මීටින් එකේ තියෙන්නේ. ඔයගන්ට මේ මීටින් එක අවශ්‍ය වෙලා ඉතින් ස්ටාර්ට් කරපුවම ඔයගන්ට පුළුවන් මීටින් එකට මේ වෙන්න. ඉතින් එච්චර තමයි Zoom එකේ හොස්ට් කෙනෙක්ට සහ එන කෙනෙක්ට දැනගන්න තියෙන බේසික් දේවල්. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ Zoom එක ගැන ගොඩක් දේවල් දැනගත්තා කියන මේ වීඩියෝ එකෙන්. මේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න අමතක කරන්න එපා. Thank you මේ video එක බලුවට.